ශනිදා සාදය. 3.5% ගුවන්විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සංග්‍රහය. උදාගිර හිරුඹලට ඉඩ දෙන්න නිෂා මෙහිදුම් සලුව සැඟවෙන්න මොදාහල සුවසතුට විඳගන්න සදාදරයේ රීතිල් එක්වන්න මේ සුදුරු හොරාවේ ශනිදා සාදේ සමග එක්වන ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. සපකත්‍රිලියා රෝහණ වීරසිංහ සංගීතවත් කළ ගීතේ ගායනා කළේ වඩාර අතවුද. රොබර්ට් ලුවිස් ස්ටීවන්සන් මෙහෙම කියනවා, සෑම දවසකම නෙලාගත් අස්වැන්නෙන් ඒ දවස මනින්න එපා. ඒ දවසේ වැපිරූ බීජ ප්‍රමාණයෙන් පමණක් දවස මනින්න කියලා. හැම දවසකම අපි බීජ වපුරනවා, විවිධාකාරයේ බීජ. ඒකම හැම දවසකම අපි අස්වනු නෙලනවා. නමුත් වඩාත් වැදගත් වන්නේ අපි දවසක් තුළ රෝපණය කළේ මොනවද කියන කාරණයයි. අප රෝපණය කළ දේ තමයි හෙට දවසේ අස්වැන්න හැටියට අපට නෙලා ගන්නට සිදු වෙන්නේ. මතක තබා ගන්න, අපි ජීවත් වන්නේ එක්වරයි. ඒ එක්වර හරියට ගත කළා නම් ඒ හොඳට වැදගත්.
ශනිද සාදරේ එක්කෙන හිතවතුන්ට අදත් මතක් කර දෙන්නට කැමති 04334338535 අපේ දුරකථන ඔස්සේ ඔබට පුළුවන් ඔබේ අදහස් දන්වා එවන්නට කෙටි පණිවිඩයක් වශයෙන්. එසේත් නැත්නම් facebook.com/shanidasade facebook.com/shanidasade අපේ Facebook පිටුවට ගොඩ වෙලා ශනිදාසාදයට සවන් දෙන්නටත් පසුගිය වැඩසටහන් වලට නැවත නැවත සවන් දෙන්නටත් ඔබේ හිතවතුන් අතර ශනිදාසාදේ පිළිබඳ පණිවිඩය බෙදා හදා ගන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. මතක තබා ගන්න 04334338535 අපේ දුරකථනය අදත් ඔබ වෙනුවෙන් විවෘතයි.
ආචාර්ය අමලා ජයසේකර ලියා කැමරන් කොළඹගේ සංගීතවත් කළ ගීතේ ගායනා කළේ රෝහණ කරුණාරත්න සමග අසුන්තා කරුණාරත්න. ශනිදා සාදේ ත්‍රිත්‍රිපල්ලි සෙට් ගුවන්විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සංග්‍රහය. බෝගලගේ කතන්දර. අදත් වෙන දවාගේ මේ සෙනසුරාදා මම කතාවට පාදක කරගත්තේ අපි කට්ටියක් එකතු වුණාම එක වචන කියනවා එක එක පද. යුද්ධෙට නැති කඩුව පොස් කොටන්න. පැණිවර්ක ගහට හෙන ගහනවා. ඔය වගේ කතා කියනවා. නමුත් මේවාගේ තේරුමවත් සම්පූර්ණ සිද්ධියවත් දන්නේ නැහැ. මේ යුද්ධෙට නැති කඩුව පොස් කොටන්නද කියන්නේ මේක එක කවියක එක පද පෙළියක්. මේක තව පද පෙළි තුනක් කියනවා. සාමාන්‍යයෙන් මේක භාවිතා කරන්නේ කට්ටියක් කතා කරනකොට අවශ්‍ය තැනට නැති දේ මොකටද කියලා. ඒ කියන්නේ යුද්ධයක් කරන්න නැත්නම් කඩුව යුද්ධ කරනලාට කඩුව නැත්තම් වැඩක් නැහෙනි. ඒකෙන් කොස් කොටන්න තමයි වෙන්නේ. මේ කවිය සම්පූර්ණ මෙන්න මේ විදිහටයි අපේ ගැමියෝ කියන්නේ. ඇස නැතිදා පොතගත්තේ කියන්ටද, දත නැතිදා උම්දඩු ගිනි තපින්ටද, වෙර නැතිදා ගහගත්තේ දිනන්නද, යුද ඇතිදා නැති කඟ කොස් කොටන්න, දත් ටික නැති දවසට උග්දණ්ඩක් කියන්නේ උපුරු කෑල්ලක් කර මොනවා කරන්න අපන්න බෑනි, රස විඳින්න බෑ. හැපෙන්නේ නැති දවසට පොතක් කරන් වැඩක් නැහැ, පොතේ රස විඳින්න බෑ. ඒ වගේම ශක්තිය නැති වුණ වෙලාවට ගහගෙන දිනන්න බෑ. අන්න ඒ වගේ තේරුම් කීපයක් තමයි මේ කවියෙන් අපේ සාමාන්‍ය ගැමි ජනතාව මොනවා හරි දෙයකදී සිදුවන සිදුවීම එදිනෙදා ඒකට ප්‍රයෝගී කරගෙන තියෙන්නේ. මිනිහෙකුට දැනුම් දෙන්න කියන්නේ රසවත් වෙන්නේ, ව්‍යංගාර්ථයෙන් කියන්නේ. ඒ වගේම තමයි මේ කවියත්. පොඩි පණිවර ගහටක් එන ගහනවා කියලා කියනවනේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ බොහොම හොඳට හිතවත්ව හිටියට හිටිය ගමන් තරහ වෙනවා. ඕකට තමයි ගැමියෝ කියන්නේ පණිවර්ක ගහටත් එන ගහනවා කියලා. ඒ කියන්නේ හොඳට රසවත් එකට හිටියට හිටපු ගමන් රණ්ඩු වෙන්න පුළුවන්. ඒකේ සම්පූර්ණ කවිය මෙහිමයි. රන් විමනි සිටි මුද්දුක නැති වෙද්ද, පණිමීයේ කෑමුත් බඩ ගිනි නැද්ද, මිනිබරණින් සැදිමුත් ගත නොදිරද්ද, පණිවර්කා ගහටත් එන නොවදී. ඒ කවියෙත් ඒක පදේට ඒක තීරම කියන විදිහ තමයි හදාගෙන තියෙන්නේ. මේවා ගොඩාක් රසවත් කවි කියනවා. ගොඩාක් වෙලාවට අපි එක පේලියක් විතර පාවිච්චි කරනවා. නමුත් මේ කවිය සම්පූර්ණම දන්නේ නැහැ. සමහරවිට මේ පාවිච්චි කරන පේලියවත් හරියට තේරුම දන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් නේද. මම අද මේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරේ. අපි අතරේ පාවිච්චි වෙන ගොඩාක් මේ පැරණන්ගේ කියමන් වල සම්පූර්ණකමක් තියෙනවා. භාගයට කියපු දේවල් නෙමෙයි. ඒ නිසා ඒක හරි රසවත්. තවත් මේ වගේ පද පේලියක රස විඳිමු ලබන සෙනසුරාදා දවසට. අදට මම මෙතනින් තවත් බෝගලගේ කතන්දර දයාන් රණසිංහගේ ඉදිරිපත් කිරීමක්. චතුරස්‍ර දස දෙස තතු විමසුන් ඇස තේජා කඩුගම්පල ඉදිරිපත් කරයි. ශනිදා සාදය දිනෙන් දින විවිධ ඉසව්වස්සේ ඉදිරියට ගෙන යන්නට අපි උත්සාහ කරමින් සිටිනවා. ඒ බව ඔබ දන්නවා. ශනිදා සාදය කණ්ඩායමට එක්වන අලුත්ම සමාජිකාව තේජා කටුගම්පල චතුරස්‍රය සමගින් ලබන සතියේ ඔබ හමු වෙනවා. නොවරදවා ලබන සතියේත් අපහා එක්වන්න මතක තබා ගන්න. මට හිතෙන හැටි රවීන මාධවේදී අශෝක තිලක රත්න ඉදිරිපත් කරයි. පැල නැති හේනේ අකාල මහවැයි වැදිතා තුරුලේ හංගාගෙනමා ඔබ තෙමුණා අම්මේ පායන තුරු පිටි පියවර පිටියා ඔබ අම්මේ Thank you.
रिंद कगे तेने गया योद अले नम्मे उगल तेने हाथ तू अंदी दी देनु नामत अम्मे उगल तेने हाथ तू अंदी दी देनु नामत अम्मे රසපූර්ණ අර්ථපූර්ණ සහ භාවපූර්ණ ගී රසක් ගැඹුරු හඬින් ගායනා කරමින් රසික හදවත් තුළ සොඳුරු මතක සටහන් පමනක් ඉතිරි කරමින් ගුණදාස කපුගේ සංගීත වේදියා අපෙන් සමුගත්තේ අපේ අවාසනාවකට නොවේදයි සිතන වාර ගණන අනන්තයි රටම ඔහු ඉතා ඉහලින් අගයද්දී Taman පිළිබඳ ඔහු අගය නොකිරීම සංවේගයක් කරුණු කාරණා කෙසේ වුවද ඔහු විසින් ගයන ලද ගී අතරින් එක් ගීතයක් අද අප ඔබ වෙනුවෙන් තෝරාගත්තේ මහාචාර්ය මහානාම වික්‍රමසිංහන්ගේ මනා විග්‍රහයක්ද සමගයි. ඉම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍රසූර්යා ඉපදුණු. දැන් මේ ගීතේ මට දැනෙන විදිහ මම කියන්නේ රත්නශ්‍රී විජේසිංහන් රචනා කරලා තියෙනවා. මේකේ බැලූ බැල්මට මතුපිට අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. දැන් බිම්බරක් කියන වචනේ තියෙන විශිෂ්ට වෙනම අර්ථයක්. මොකද්ද මේ? බිම්බර කියන වචනේ අසංකී සංඛ්‍යාත්මක ගිනිය නොහැකි මේ තරම් සෙනග ගැවසුණු චන්ද්‍රසූර්යා ඉපදුණු සර්ණ භූමියේ මනරම් මාලිගාවක සස්ත්‍රීකත්වයේ සංකේතේ ඊටාම සරු භූමිය. තර මේකට උනේ මොකද? බහුජාතික සමාගම් ඇවිල්ලා බොමු කුණු කොල්ලෙට මේ ඉඩම මේ ඉඩම් අරගෙන මහා විශාල දැවැන්ත ගස් සම්ප්‍රදායික වගාවන් සියල්ල ඩෝසර් කරලා දැන් මේ විනාශය ගැන තමයි රත්නශ්‍රී කියන්නේ. යුද්ධයකට ඇවිත් රුපුසෙන් සත්මුහුදු මතින් ගුවනින් කම්බි වටකලේ මනරම් මාලිගාවතු. ඒක ඉතාම ලස්සනට ග්‍රහණය කරලා තියෙනවා. ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච නාදයෙන් නැළලුණු වෘක්ෂ දේවතාවන් බිම වැටි පන ගසයි. දැන් මේකේ වෘක්ෂ දේවතාවන් කියන අපිට හරි දැනෙනවා. ඊළඟට දැන් ඌවේ කැරල්ලෙදි මිය ගිය වීර මීමුත්තන්ගේ සොහොන් කොත් පවා ඩෝසර් කළා. දැන් ඌ ඒක දකින්නේ මිනිමල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු හතර රියන් කඩ හිමිය විලාපේ නැග. දැන් ගුණදාස කපුගේ එතුමා විශිෂ්ට ගණේ සංගීතඥයෙක් ගායකයෙක් වගේම. එතකොට මේකේ තනුව යෙදීමේදී දැන් මේ තනුව හරි ජනප්‍රියයි. හොඳ රසඥතාවක් තියෙනයි මේ ගීතය තෝරගන්න. එකක් මෙහි රිද්ම් පැටර්න් එකත් අර 6-8 කියන එකට තියෙන. හැබැයි 6-8 කියන එක නරක රිද්ම රටාවක් නෙමෙයි. 6-8 වල ශාස්ත්‍රීය ගීත තියෙනවා. ප්‍රශ්නේ 6-8 බීට් එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඇතුළට ඔබවන දේවල් වල. එතකොට මේ 6-8 කියන රිද්ම රූපය. දැන් හොඳයි මම මේ තාලයටම මම හිතන්නම් දැන් මට දැනෙන විදිහට මම මෙහෙම තනුවක් දෙනවා. දැන් මොකද කියන්නේ? බිම්බර සිනග ගැවසුණු චන්ද්‍රසූර්යා ඉපදු සර්ණ භූමියේ මනරම් මාලිගාව දුර යුද්ධකට ඇවිත් රුපුසෙන් සත්මුහුදු මතින් කම්බි වටකලේ මනරම් මාලිගාව දුර. දැන් මේකත් අහගෙන ඉන්න මම හිරි නෑනේ. දැන් මෙහෙමත් කියන්න පුළුවන්. දැන් මම කලේ හිතාමතාම මේ තනුව වෙනස් ආකාරයකට ගායනා කළා. ඒක සංගුණම සංගීතඥයෙකුට පුළුවන්. ඒතර ඇයි කපුගේ මේ වගේ මෙලඩි එකක් දැම්? බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍රසූර්යා ඉපදුණු සර්ණ භූමියේ මනරම් මාලිගාවක යුද්ධකට ඇවිත් රුපුසෙන් සත්මුහුදු මතින් ගුරණි කම්බි වටකලේ මනරම් මාලිගාවද මාලිගාවද. මේකට හේතුවක් තියෙනවා. දැන් අපි නොදැනුවත්වම සමහරක් තනු අපේ ජානවලම තියෙනවා. සමහරක් රිද්ම රට අපේ ජානවල තියෙනවා. එතකොට දැන් මේ අපේ තියෙන හටන් කවි ඉතිහාසය ශ්‍රී නාමයේ ශෘංගාරයේ කොන්ස්තන්තිනු හටන වගේ වගේ තියෙනවා. මෙහෙම යුද්ධ කවිත් සිඳු පිට නැවූ නැග පරංගි උන්නමු ඇවි කොළඹට ගොඩ බැහැලා අන්තමත් නැයි කිසි බීසී ගාලා කොළඹදි කම්පලක් නැතත් සෙනගත් මරාදාලා බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍රසූර්යා. මොකද අර හටන් කවියේ තනුව එහෙම අනුකරණය කළේ නැහැ.
එහෙම කරන පිරිසකුත් ඉන්නවනේ. එහෙම කළොත් මෙහෙම එන්නේ. බිම්බරත් සෙනග ගැවසුණු චන්ද්‍ර සූරයා ඉපදුණු ස්වර්ණ භූමියේ මන රම්මාලි ගාමද. එහෙම වෙලා නැහැ. ඔහු මොකද කරේ? මේ හටන් කවි රාවය, හටන් කවි ආභාෂය අරගෙන වර්තමානයට ගැලපෙන නව නිර්මාණයක් කළා. අන්න ඒක තමයි විශිෂ්ටම. දුවගේ නොමනාපය ඊ ගන්නයි කියා එපා අම්මේ දත් මද්ද වන්නට කා එක්කලා හිනාවෙන්නද සේරෝම බොරුවට විරිත්තන උදවිය පිටුපාගිය පසුව දත් මිටි කන අය බොකුටු අත්ලට රැගෙන පොල්තෙල් උලා හිස පීරා ගොතා බැඳ වෙහෙස වෙන්නට එපා අම්මේ ටොකු අනින්නද මට වඩා උස අයට වර්චස් හෙලන්නේද ගස් උඩ කපුටන්ට රැලි තියා මැද සුදු ගවුම කිරි සුදුවට අඳා ඉන්නට යවා කුමටද පාරට මඩ අරගෙන අතට බලා ඉන්නා සෙනග අතරට ලකුණු දේවිද පිරිසිදු කමට රත්නශ්‍රී විජේසිංහ සන්ධ්‍යා තීර්ථ කාව්‍ය සංග්‍රහය D
Do you have a business or event you would like advertised on 3ZZZ? 3ZZZ is the largest ethnic community radio station in Australia, broadcasting in 68 languages to over 400,000 listeners worldwide. We can help your business reach thousands of new customers in your own language. Call 3ZZZ now on 9415 1928. පසුගිය සතියේ පුවත්පත් කෙරෙහි අවධානය යොමු කරන්නටයි දැන් උත්සාහය. දිවයින පුවත්පත මෙහෙම වාර්තා කරනවා. වෛද්‍ය සංගමයේ පාරට බැස්සොත් ආණ්ඩුවත් බහින්න ලෑස්ති. අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්. රෝගීන් අපහසුතාවට පත්කොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාරට බැස්සොත් ඊට එරෙහිව ආණ්ඩුවද පාරට බැසීම සූදානම් යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් රාජපක්ෂ වරුන්ට කඩේ යමින් දේශපාලන කිරීමට පටන් ගන්නේ නම් එම සංගමයේද දේශපාලන සංගමයක් ලෙස සල්කා කටයුතු කිරීමට සූදානම් බව සිරිකොත එජාප මූලස්ථානයේදී අගමැතිවරයා විශේෂ ප්‍රකාශ කරමින් කියා සිටියේය. එම සංගමයේ කාර්යභාරය වෙළඳ ගිවිසුම් පිළිබඳ සෙවීම නොවන බවත් ජනවරමක් ලැබූ ආණ්ඩුවට එරෙහිව එම සංගමයේ කටයුතු කළහොත් දේශපාලන වශයෙන් පිළිතුරු ලබා දෙන බවත් අගමැතිවරයා පැවසීය. එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සෙල්ලම් නැවැත්විය යුතු බවත් ආණ්ඩුවෙන් එම සංගමයට කිසිදු හානියක් නොවන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කීය කියලා තමයි දිවයින පුවත්පත කියන්නේ. දිවයින පුවත්පතේ තවත් වාර්තාවක් තිබෙනවා. ෆොන්සේකාගේ පත්‍රීම අවලංගු කරන්න විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නඩුවක්. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සලත් පොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ 8 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කර එය අවලංගු කරන්නේ ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකිසෝති සරවණමුතු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවට හෝ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව නොසිටි බැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99A වගන්තියට අනුව ඔහු පාර්ලිමේන්තුවට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂිම් මහතාට බලයක් නැතයිද පෙත්සමෙන් කියා සිටී. ලංකාදීප වාර්තාව රෙජිනල් කුරේ වැඩ බාර ගනී. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ මහතා අද උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ බාර ගත්තේය. ආගමික නායකයෝද උතුරු මහ ඇමති පී විග්නේශරන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ඇතුළු පිරිසක්ද රාජ්‍ය නිලධාරීහුද එම අවස්ථාවට සහභාගි වූහ. උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර චන්ද්‍රසිරි පලිහක්කාර මහතාගේ ඉල්ලාස්වීමෙන් පසු ජනපති විසින් කුරේ මහතා පත් කරනු ලැබීය. ඔහු බස්නාහිර පළාතේ හිටපු මහ ඇමතිවරයෙකි. ලංකාදීප වාර්තාවක් තියෙනවා. ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියට හේරත් එයි. ඉන්දියාවේ ලබන 8 ආරම්භන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා නම් කර ඇති 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා චන්ද සංචිතයට ප්‍රවීණ පාදඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කැඳවා තිබේ. ශ්‍රී ලංකා ටෙස් පිලේ නිත්‍ය දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පසුගිය කාලයේ ආබාධයන්ට ලක්ව සිටීම හේතුවෙන් 2020 සහ එක් දින තරගවලින් ඉවත්ව සිටියේය. බංග්ලාදේශයේදී මේ මාස 19 වෙනිදා ආරම්භ වන ආසියානු කුසලාන 2020 තරගාවලියටද මෙම සංචිතය සහභාගී වන අතර ශ්‍රී ලංකා පිල මේ මාස 25 වෙනිදා පළමු තරගයට සහභාගී වීමට නියමිතය. ලෝක කුසලාන සහ ආසියානු කුසලාන ශ්‍රී ලංකා 2020 සංචිතය මෙසේයි. ලසිත් මාලිංග නායක, ඇන්ජලෝ මැතිව්ස් උපනායක, දිනේෂ් චන්ද්‍රිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, නිරෝෂන් දික්වැල්ල, ෂෙහන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, රංගන හේරත් සහ ජෙෆ්රි වැන්ඩසේ. සත්හන වාර්තාව වැටුප් විෂමතා ඉවත් කරන්න විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඉල්ලයි. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස සහ තවත් ගැටලු ගණනාවකට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක පිරිසක් උද්ඝෝෂණයක නිරත විය. මේ සඳහා මොරටුව කොළඹ සෞන්දර්ය කැලණිය හා කරාපිටිය වෛද්‍ය පීඨ සේවකයෝද එක්ව සිටි බව වාර්තා වෙනවා. ජර්මනිය සමග එකඟතා රැසකට ශ්‍රී ලංකාව එකඟ වෙලා තිබෙනවා. සත්හන වාර්තාව ශ්‍රී ලංකාව හා ජර්මනිය අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කළේ. ඒ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ජර්මනියේ විදේශ කටයුතු අමාත්‍යවරයා සමගය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය ද්විපාක්ෂික සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී විය. එහිදී ඇය ශ්‍රී ලංකාවේ සිදු වී තිබෙන ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් පිළිබඳ පැහැදීමකින් සිටින බවද ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය නොපිරිහෙලා ලබා දෙන බවද කියා සිටියාය. ලග්බිම වාර්තාවක් තිබෙනවා සජින්ගේ අලි පැටියා අල්ලයි. හිටු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් සන්තක නැමැති අලි පැටවා 18 වෙනිදා පස්වරුවේ වනජීවි නිලධාරීන් විසින් රැගෙන ගොස් ඇත. මෙම අලි පැටවා කුඩා කාලයේ සිටම හැදී වැඩි ඇත්තේ අම්බලංගොඩ ගිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේය. නීත්‍යානුකූල නොවන බව පවසා අලි පැටවා රැගෙන ගියත් එම සත්වයා සංඛාව නිසා වැඩි කාලයක් ජීවත් වේද යන සැකයක් ඇති බව විහාරාධිපති රාජකීය පඬිත අම්බලංගොඩ සුධර්ම ස්වාමීන් වහන්සේ පවසයි. අද වාර්තාව SFA ගුරුකම් ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ලෝක කුසලානයට හා ආසියානු කුසලානයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අභිප්‍රේරණය කිරීමේ සැසියක් ෆීල්ඩ් මාෂල් සලස් පොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් 18 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණි. අභියෝග හා ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව මෙහිදී කරුණු හුමාරු වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ මග පින්නවීම අනුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. ත්‍රිපල සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සංග්‍රහය.
ගීතේ ගායනා කළේ එච්.ආ. ජෝතිපාල සමග සුජාතා අත්තනායක. තාක්ෂණ නිමේෂය. උදය ගෝවින සමග. දත්ත සංනිවේදනය සඳහා ඉහළ ආසට යවන ලද වායු බැලූනවල සවිකරන ලද සම්ප්‍රේෂණ උපකරණ යොදා ගැනීමේ නිල නොවන ව්‍යාපෘතිය 2011 වසරේදී ලෝක ප්‍රකට Google සමාගම විසින් කැලිෆෝනියාවේ සෙන්ට්‍රල් වැලිහිදී ආරම්භ කළා. පසුව 2013 ජූනි 14 වෙනිදා මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ලොවට දැනුම් දුන්නා. 2013 ජූනි 16 වෙනිදා නව ශ්‍රීලන්තයේ දකුණු දිවයිනේදී බැලුන 30ක් ඉහළ ගුවනට යොමු කරමින් Google සමාගම ඔවුන්ගේ නියම පරීක්ෂණ ආරම්භ කළා. දකුණු අර්ධගෝලයට ඉහළ අහසේ වායු බැලුන 300ක් ගුවන්ගත කරමින් නව ශ්‍රීලන්තය, ඕස්ට්‍රේලියාව, චිලි සහ ආජන්ටීනා රටවල් ආවරණය කරන පරීක්ෂණය පසුව සැලසුම් කළා. පරීක්ෂණයන්හි අවසන් අදියර වුණේ දහස් ගණනින් වායු බැලුන ඉහළ අහසේ අපවර්තී ගෝලයේ පිහිටුවාලීමයි. 2014 වසරේ මැයි ජූනි කාලවකවානුවේදී බ්‍රසීලයේ පියාවි ප්‍රදේශයේදී බැලුන උපයෝගී කර අන්තර්ජාල පහසුකම් සැපයීමේ අත්අඩංගුවක් බැලින් සාර්ථක ලෙස සිදු කළා. පොලිතින් වලින් නිෂ්පාදිත මීටර් 15ක් පළල සහ මීටර් 12ක් උස ඇති මෙම වායු බැලුන ආරම්භයේදී නොකඩවා දින 50ක කාලයක් ගුවනේ රඳවා තබා ගැනීමට හැකි වුණා. 2014 නොවැම්බරයේදී එය දින 130ක් ලෙසත් 2015 මාර්තුවේදී දින 187ක් එනම් මාස 6කට වැඩි කාලයක් වාර්තාගත ලෙස ගුවනේ රඳවා ගැනීමටත් හැකි වුණා. බැලූන බලයෙන් සැමට අන්තර්ජාල පහසුකම් යන තේමාව යටතේ ප්‍රොජෙක්ට් ලූන් හෙවත් Google ලූන් ව්‍යාපෘතිය නමින් හඳුන්වන මෙම අන්තර්ජාල පහසුකම් සැපයීම මහා පරිමාණයෙන් ආරම්භ කිරීම සඳහා 2015 ජූලි මාස 28 වෙනිදා Google සමාගම සහ ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ කාර්යාංශය අතර ගිවිසුමක් අත්සන් කෙරුණා. මේ අනුව Google ලෝන් ව්‍යාපෘතිය තුළින් මුළු රටම ආවරණය කරන LTE Long Term Evolution තාක්ෂණය සහිත අන්තර්ජාල පහසුකම් ලබන ලොව දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වෙනවා. එකී සැලසුම්වලට අනුව 2016 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා Google ලෝන් ව්‍යාපෘතියේ ප්‍රතිඵල දැක ගන්නට හැකි වේයයි විශ්වාස කරනවා. අන්තර්ජාල යටිතල පහසුකම් ගොඩබිමින් සැපීමට නොහැකි දුෂ්කර ප්‍රදේශවලටත් එකසේ සේවාවන් ලබා දීමට Google ලූන් ව්‍යාපෘතියට හැකි වෙනවා. ඉහළ අහසේ ස්ථානගත කෙරෙන වායු බැලූනයන් ඒවායේ රඳවන දත්ත සම්ප්‍රේෂණ උපකරණ මගින් එකිනෙකට සම්බන්ධ කර මුළු ලොවම ආවරණය කරන දත්ත ජාලයක් නිර්මාණය කරගන්නවා. පසුව එය ගොඩබිමෙහි ඇති අන්තර්ජාල සැපයුම් මධ්‍යස්ථානයන් සමග සම්බන්ධ වීමෙන් ග්‍රාහකයනට අන්තර්ජාල සේවාවන් ලබා දීමට හැකි වෙනවා. දිනෙන් දින අලුතෙන් යමක් අසන්නට ලැබෙන තාක්ෂණික සංක්‍රාන්තියත් සමගම මෙතෙක් මුදල් ගෙවා ලබාගත් බොහෝ සේවාවන් නුදුරේදීම ලොව විසෙන ඕනෑම කෙනෙකුට නොමිලේ ලබා ගැනීමට හැකි වෙනවා නොඅනුමානයි. ඉදිරිපත් කළ මම උදය ගෝවින්න. ආදර දරසේ අලු විසිරේ සමනල
samaru poti pituni mere aatmaye ratu sende kale aatmaye ratu sende kale deedunu chaya atare deedunu chaya atare jeevan yatra bindunu varai kutten legum ganni ಸುನಿಲ್ ಆರ್ಯರತ್ನಲಿಯು ಸೋಮದಾಸ್ ಎಲ್ವಿಟಿಗಳ ಸಂಗೀತವತ್ಕಲ ಸನತ್ ನಂದ ಸಿರಿ ಗಾಯನ ಕಲ ಮೇ ಗೀತೆ 1975 ದಿ ತಿರಗತವು ಅಮರಣೀಯ ಆದರೆ ಚಿತ್ರಪಟೇನ್ ಜಗತ್ ಜೆ ಎದುರಿಸಿದ ಸಂಗೀತ ಲೆಟಿಷಿಯಾ ಬತೇಜು ಲೇಖಿಕಾವಗೆ ಗಂಗಾಧರ ನವಕಥಾವೆಸುರಿ ಸುಮಿತ್ರಾ ಪೀರಿಸ್ ನಿರ್ಮಾಣಿಯ ಕಲ ಗಂಗಾಧರ ಸಿನಿಮಾ ಪಟೆ ಎಲಿದೆಕ್ಕುನೆ 1980 ವಿಜಯಕುಮಾರ್ನ ತುಂಗ ವಸಂತಿ ಚತುರಾನಿ ಟೋನಿ ರಣಸಿಂಹ ಹೆನ್ರಿ ಜಯಸೇನ ಸನತ್ ಗುಣತಿಲಕ ವೆನಿ ನಲು ನಿಲಿಯನ್ ರಂಗನೇನ್ ದಾಯಕು ಗಂಗಾಧರ ಸಿನಿಮಾ ಪಟೆ ಹಿರನಾಟಕೆ ಲಿವೆ ತಿಸ್ಸಾ ಬೇಸೇಕರ ಚೂರಿ ಸಿಂಹಳ ಸಿನಿಮಾ ಗೀತಾವಳಿಯಟ ಅಪೂರ್ವ ಗೀತ ದಿಗಾಕ್ಕೆಕ್ಕಲ ಮೇ ಚಿತ್ರಪಟೆ ಸಂಗೀತೆಯ ನಿಮಲ್ ಮೆಂಡಿ ಶೂರಿ ನತಿ ನಿಮೌನ ವಿಜಯಕುಮಾರ್ ನತುಂಗ ಸಿನಿಮಾ ಪಸುಬಿಂ ಗಾಯಕಿ ಕುಲೆಸ ತಾವುರು ಕಲೆ ಗಂಗಾಧರ ಸಿನಿಮಾ ಪಟೆಯಾಯ ಕಿವೊತ್ ನಿವರತಿ ಮೈ ಚಿತ್ರಪಟೆ ವಿಜಯ ರಂಗಪ್ಯಾವೆ ಸರತ್ ಪತಿರ ನಮ್ ಮನೋವೈದ್ಯವರೆಯಾಗಿ ಚರಿತೆ ನಿರ್ಮಲಾ ನಮ್ಮ ಮಾನಸಿಕ ರೋಗಿ ತರುಣಿಯಟ ಬಹು ಪ್ರತಿಕಾರ ಕರನು ನಿರ್ಮಲಾಗೆ ಚರಿತೆ ರಂಗಪ್ಯಾವೆ ವಸಂತಿ ಚತುರಾಣಿ
නිර්මලා ඇගේ ඥාති සොහොයුරා වූ රංජිත් ප්‍රේම කරනවා. එයට එරෙහිවන නිර්මලාගේ දෙමෝපියන් ඇය නුවර වංශවත් ධනවත් පවුලක තරුණයෙකුට විවාහ කර දෙනවා. ඒ තරුණයා දරු දෙදෙනෙකුගේ පියෙකු බව දැනගැනීමෙන් පසු නිර්මලා මානසික රෝගියෙකු බවට පත් වෙනවා. දොස්තර පතිරණගේ කාරුණික ප්‍රතිකාර වලින් නිර්මලා සුවපත් වෙද්දී ඇය පිළිබඳ ආදරයක් වෛද්‍යවරයාගේ සිතේ ඇති වෙනවා. නමුත් සම්පූර්ණ සුවය ලබද්දී වෛද්‍යවරයා පිළිබඳ මතකයක් නිර්මලාගේ සිතින් මැකී ගොස් තිබෙනවා. නිර්මලා අවසානයේ අවාසනාවන්ත ලෙස ඇගේ නිවස අද්දර වූ ගංගෙහි ගිලි මිය යනවා. ලැටිෂියා බුතිජුගේ නවකතාව චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමේදී තිර නාටක රචක තිස්ස අබේසේකර දැක් වූ ප්‍රතිභාව විශිෂ්ටයි. ඒ නිසාම ඒ වසරේ සරසවි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම සංගීතය, හොඳම නිළිය වැනි සම්මාන රැසක් ගංගාධර දිනා ගන්නවා. රන්ටි කිරිසිනා. නමුත් අද දක්වා ගංගාධර රසිකයන්ගේ මතකයේ රැඳී තිබෙන්නේ එහි ඇතුළත් වූ මේ මියුරු ගීත නිසා. ගංගාධර මාස ඉරසෙනෙහි සෙනෙහි හදසන්නට ප්‍රවිය අන්හස ආසිරිගි ඔබ හමුවේ මුව ගොළු දෙරුම් කැඳවුම් රස දැහැනේ ඉහි පෙර සිසි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආසා හිමිසිලු සේමා මල් සරගෙන වරලා මැද හොවා ඉරනම් අවසනිවා
ගීතය ගායනා කළේ ශෂිකා නිසංසලා. ත්‍රිත්‍රිපලසෙඩ් ගුවන්විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සංග්‍රහය. අදහස් කැටියෙන් ශනිදා සාදය ගැන ඔබ දැක්කූ අදහස් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම. හැමදාම වගේ මතක් කරන්නට කැමති 04:33 438 535 අබේ දුරකථනයට ඔබේ අදහස් අපි හැමතිස්සෙම සැලකිල්ලට ගන්නවා. හැලම්හි සුජාතා, කෝෆීල් හි සමර වික්‍රම ඔබ දැක්වූ අදහස් වලට ස්තුතියි. බන්දුරහයි පනාපිටිය මහතා, ඔබ විශාල අදහස් ප්‍රමාණයක් පසුගිය සතිය අපට දැක්වුවා. ඒ පිළිබඳව අපේ විශාල ස්තුතියක් ඔබට හිමි වෙනවා. ඔබ පැහැදිලිවම අපේ ඉලක්කය හඳුනාගෙන තිබෙනවා. අපේ ඉලක්කය තමයි අපට ඇතහැරුණු අපේ ජීවිතය නැවත සොයා ගැනීම. අපි කැමති අපේ ආදරය කළ ගුවන්විදුලි ශිල්පයක් තියෙනවා. අන්න ඒ ගුවන්විදුලිය නැවත ගොඩනැගීම තමයි අපේ මේ උත්සාහය. ඉතින් බන්දුරහයි පනාපිටියේ මහත්මයා දැක්වූ අදහස්වලට බොහොමත්ම ස්තුතියි. ඔබ පිළිබඳව මතකයේ අපේ හිතේ තිබෙනවා. නෝබල් පහකී අචිනි කතා කළා, ඩැන්ඩි නොන්හි කුමුදිනී පෙරරා ඔබ දැක්වූ අදහස්වලටත් ස්තුතියි. එපින්හි අනුර ලියනගේ ඔබ දැක්වූ අදහස අපේ සැලකිල්ලට ගන්නා බව දන්වන්නට කැමති. අමතක කරන්න එපා 04:33 438 535 අපේ දුරකථනයට කෙටි පණිවිඩයකින් ඔබේ අදහස එවන්නට. ඒකම facebook.com/shanidasaadaya අපේ Facebook පිටුවට ගොඩ වෙන්නටත් අමතක කරන්න එපා. අප පිළිබඳව පණිවිඩය ඔබේ හිතවතුන් අතර බෙදා හදා ගන්නටත් අමතක කරන්නට එපා. සමුගෙන යන්නට කාලය සූදානම්. අදත් මට එක් වුණා උදය ගෝවින්න තාක්ෂණ සහායෙන්. යන්නට කලින් ඔබට අදහසක් කියා යන්නට කැමතියි. මෙහෙම කතාවක් තියෙනවා. පසුගාමීත්වය හුලංගිය ටයර් එකක් වගේ. කොහෙ හරි යන්න නම් ඒක මාරු කරගන්නම වෙනවා. මතක තබා ගන්න. මම ශනිදා සාතේ සම්පාදනය කර ඉදිරිපත් කළ ජගත් ජේදිරිසිංහ. ලබන සතියේත් නැවත හමුවෙමු. ඔබට සුවදායක සතියක්. Been